වත්මන් වීසනයට ඖෂධ සොයා ගැනීම සමගම ආධ්‍යාත්මික ලෝකේ නැගිටින්න පටන් ගන්න තියෙනවා. අද ආධ්‍යාත්මික ශක්ති දෙයක් තියෙනවා. භෞතික ශක්තිය මොනවද? භෞතික විද්‍යාව මොකද්ද? ඊට වැඩිය ඔබෙන් තමයි ආධ්‍යාත්මික විද්‍යාව තියෙන්නේ කියලාද උගත්තු පව කතා වෙනවා. අපේ රට ගැන අපි කතා කරොත් අද අපේ රටේ විශාල ප්‍රබෝධයක් ඇති වෙමින් පවතිනවා. මම දැක්කේ නැහැ මෑත කාලයකදී පත්‍රිකා ලිමෑනියන්ට පහර ගහන තැන් බොහොම අඩුයි කියලා නේනවා. ඉස්සර කොහමද මම කාලිමෑනියන්ගේ ශක්තියෙන් සුව කරනවා කියලා මඩ ප්‍රචාර ආපු තරම් අද ආධ්‍යාත්මික ශක්තිය ආධ්‍යාත්මික ලෝකයේ ඉදිරියට ගමන් කරලා ආධ්‍යාත්මික භූමියක් බවට පොළව පත් වෙනවා කියන එක අපි ගොඩාක් කාලෙක ඉඳලා කියව දෙයක්. අපි ඒකේ පෙරමුණේ ගමන් කරා. අර බොහෝ hina වුණත් ආධ්‍යාත්මික නායකත්වයක් අපි දුන්නා. මගේ පිටිපසින් ගෙන යම් පිරිසකුත් ඉන්නවා. ආධ්‍යාත්මික පිරිසක්. තවත් ආධ්‍යාත්මික පුජ්‍යලු ඉන්නවා. ඒ අය පිටිපසින් යන පිරිසක් ඉන්නවා. කෙසේ හෝ වේවා මේ භෞතික තලයේ තියෙන දෙයට ඔබෙන් තියෙන නොපෙනෙනා වූ අති දැවැන්ත ආධ්‍යාත්මික ලෝකයේ කරා අද මුළු ලෝකෙම ගමන් කරනවා කියලා. ඉතින් ඒක ඉතාම සන්තෝෂයේ කාරණයක්. අපි දාඩිය මුගුරු දාගෙන නොඑක් දුක් ගැහැට විඳගෙන ආධ්‍යාත්මික ලෝකයේ වෙනි විශ්වයේ තියෙන දිව්‍යමය ශක්ති වෙනි දෙවිවරුන්ගේ ඇති ශක්තිය වෙනි උන්වහන්සේලාට පින් අනුමෝදා කිරීමේ චේතනාව මේ ආධ්‍යාත්මික දේවල් ලෝකෙට එළි කරා. බලයේ ශක්තිය පෙන්වනවා. එතකොට මම අද මේ ගැනයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශ්වයේ දරුව විශ්වයේ නිර්මාණයක් තමයි මේ ග්‍රහලෝක පෘථිවිය ඊළඟට ජීවීදේ අජීවීදේ මිනිස්සයා සත්තු තිරිසන්ව ගහකොළ ඊළඟට ගස්ගල් ඒ සියල්ලම විශ්වයේ නිර්මාණයි. එතකොට මේ සියල්ල නිර්මාණයි කියන්නේ දරුවෝයි. එහෙනම් අපි විශ්වයේ දරුවෝ. සැල සත්තු විශ්වයේ දරුවෝ. ගස්කොළන් විශ්වයේ දරුවෝ. මේ ආකාරයෙන් සිතුවහම මේ විශ්වයේම විශ්වයේ දරුවෙක් නොවෙන්නේ එක තැනක් පමණයි. බුදු කෙනෙක් ඇතිවීම බුදු කෙනෙක් පහළ වීම බුද්ධත්වයකට කෙනෙක් පත් වීම තමයි විශ්වයේ ශ්‍රේෂ්ඨතම ප්‍රාතිහාර්යය. ඇයි එසේ බුදු කෙනෙක් පත් වෙන්නේ? මේ නිර්මාණය කරපු විශ්වය විශ්වයේ දරුවන්ට හිරිහැර වෙලා ඒ ඔබට යනකොට විශ්ව ක්‍රියාත්මක වෙනවා නිතරම. එතකොට මේ සංසාර දුක කියන සසර දුකෙන් ජනතාව ගොඩාක් පීඩාවට පත් වෙලා විනාශ කරගෙන යනකොට මුළු විශ්වයම විනාශ කරන්න පත් වෙනකොට ඒ කෙරවලට ගිහිල්ලා මේ අය වඩාත්ම දුක් විඳිනකොට සසර දුකින් මිදවීම සඳහා විශ්වයම පුද්ගලන් රූප පහළ වීම බුද්ධත්වයයි. විශ්වය තුළ තියෙන ප්‍රධානම කරුණු තුන මම කියලා තියෙන ඔබට විශ්වඥානේ ශක්තිය සහ බලය. ඉතින් විශ්වඥානේ කියන්නේ සම්පූර්ණ ඥානය. විශ්ව ශක්තිය කියන්නේ සම්පූර්ණ ශක්තිය විශ්වය තුළ තියෙන. විශ්ව බලය කියන්නේ සම්පූර්ණ බලය විශ්වය තුළ තියෙන. එතකොට අපි දන්නවා බුදුරජාණන් වහන්සේට අපි කියන්නේ සර්වඥ සර්වඥානේ. අන්න විශ්වය තුළ තියෙන සර්වඥානේ. සර්ව බලය තියෙනවා, සර්ව ශක්තිය තියෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ කියන්නේ විශ්වයේ දරුවෙක් නොවේ, විශ්වයමයි. රූපය ගැන නෙවෙයි කතා කරන්නේ, බුද්ධත්වයවත් බුද්ධ ස්වභාවය ගැනයි. එතකොට ඒ ආකාරයෙන් විශ්වය ක්‍රියාත්මක වෙලා මිනිස්සු සංසාර දුකෙන් එතර කරන්න කටයුතු කරගෙන යනවා. මේ ආකාරයෙන්ම ඊට අතිරේක භෞතික දුක් පැමිණෙන වෙලාවල් වලට, දුක් කරදර වෙන වෙලාවල් වලට, එහි පරතරයට යනකොටත් විශ්වය, විශ්ව ශක්තිය, විශ්ව බලය, විශ්වය යම් යම් ආකාරයෙන් ඔවුන් ගලවා ගන්නට ක්‍රියාත්මක වෙනවා. ඒ තමන්ගේ ඥානය කෙනෙක් කරා ප්‍රකට කිරීමෙන්, අවශ්‍ය ඖෂධ සපයා දීමෙන් ආදී වශයෙන්. ඒකට උදව් වෙන්නට විශ්වයේ තියෙන විශ්ව ශක්තිය, දිව්‍යත්වය දෙවිවරුන් යොදා ගන්නවා. දිව්‍යත්ව තුල ක්‍රියාත්මක වන්නා දෙවියා. එය මාධ්‍යයක් විදිහට පාවිච්චි කරලා ඒ අය තුළ සම්පූර්ණ දිව්‍ය ශක්තිය තියෙනවා. පුජ්‍යලයට ඒ ආරෝපණය කරලා ඖෂධයක් සොයා දෙන්නට පුළුවන්. ඒ වගේම පුළුවන් විශ්වයේ තියෙන අති විශාල ශක්තිය බලය දෙවි කෙනෙක් කරහා දැනුවත් කිරීමකින් යම් පුජ්‍යලයකට ආරෝපණය කරලා ඒ ශක්තිය හරහා සුවපත් කිරීම කරන්නට පුළුවන්. අපි කළ දේ ඒ දේ. වේද මහත්තයා අද බේත් හැගත්තේ ඒ දිව්‍යමය තලයේ දිව්‍යමය ඥානින් විත්තිය ප්‍රකටයි. ඒ ඥානය මේ ශක්තිය. මම කතා කරන්න යන්නේ ඊටත් ඔබෙන් දෙයක්. මේ ආකාරයෙන් විශ්වය තමන්ගේ දරුවන් නිරෝගී කරන්නට, සමෘද්ධිමත් කරන්නට, දුකෙන් මුදවන්නට, ප්‍රධානම වූ සසර දුකෙන් මුදවන්නටත් මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ ක්‍රියාත්මක වන හැම වෙලාවකම ඊට ප්‍රතිවිරුද්ධ බලයක් ක්‍රියාත්මක වෙනවා. අපි දන්නවා ඒකට කියන්නේ මාර බලය, මාර ආවේශය, මාර බලය, මාර ශක්තිය ක්‍රියාත්මක වෙනවා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේට මාරයා බුදු වෙන්නට ප්‍රථමයෙන්ුත් ඇවිල්ලා හිරිහැර කරා, නොඑක් දේවල් කරා. ඊළඟට බුදුන් පස්සෙත් පැමිණියා.
මොකද්ද උන්වහන්සේ කරපු ඉල්ලීම අන්න එතෙන්ට අපි යමු. පුළුවන් තරම් හිරි අර කරා. බුදුන පස්සේ හිරි අර කරා. පිරිනිවන් පානා තෙක් හිරි අර කරා. උන්වහන්සේගෙන් ඉල්ලපු ඉල්ලීමක් තිබුණා. ඔබ වහන්සේ විතරක් ගොඩ යන්න අනිත් මිනිස්සුම ගොඩ දාන්න එපා කියලා. අනිත් අය ප්‍රඥාවන්තයෝ කරන්න එපා කියලා. ඇයි? ප්‍රඥාවන්තයෙක් වුණොත් මාහරයට බිලි නැති වෙනවා. මාහරයට උන් ග්‍රහණය කරන්න බැරි වෙනවා. ඒ නිසා ප්‍රඥාවට පත් කරන්න එපා කියලා උන්වහන්සේගෙන් ඉල්ලුවම උන්වහන්සේක කෙලින්ම ඍජුවම ප්‍රතික්ෂේප කරලා හැකි තාක් අය ප්‍රඥාවන්තින් පවර පත් කරලා සසරින් එතර කරා. අපි මේක දන්නවා. යේසුස් වහන්සේගේ දර්ශනය තුළ බැලුවොත් කතෝලික ආගමේ අයගේ බලන්න යේසුස් වහන්සේව උස කන්දකට පවුනලා මාර්යා එයාගේ භාෂාවෙන් සාතන් මොනවද ඉල්ලුවේ? මේ වැඩ කටයුතු නවත්තන්න. මාර්යාට නැත්නම් යක්ෂයාට වන්දනා කරන්න. යක්ෂයා කිව්වේ මට වැන්දොත් උඹට සියලුම දේ දෙනවා. වඳිනවා කිය මේ එතන අර්ථය තමයි යටපත් වීම. යක්ෂයාට යටපත් වෙලා යක්ෂයාගේ ක්‍රියාවන් වලට ඉඩ දෙන්න කියන එකයි ඉල්ලුවේ. නමුත් උන්වහන්සේ කෙලිම කිව්වේ සාතන් පැත්ත කර බලන්න. මගේ කටයුතු වල බාධා කරන්න එපා කියලා උන්වහන්සේ නොබියව ක්‍රියාත්මක වුණා. ඊළඟට බලන්න භෞතික තලයට අපි ආවොත්. භෞතික තලයේ මම ආධ්‍යාත්මික කෙනෙක් විදිහට ක්‍රියාත්මක වුණා. මේ ඊයේ පෙරේද හොඳම දේ ආධ්‍යාත්මික පැත්තෙන් ඖෂධ හොයාගත්තේද මාත්‍යා? ඔබ දැක්කද මාර ආවේශය ක්‍රියාත්මක කරන ලස්සන? කොයි තරම් දුරට මාරයා මේවට විරුද්ධව ක්‍රියාත්මක වුණාද කියලා බලන්න. ඒ මාරයා ක්‍රියාත්මක කරන ආකාරය මොකද? මේ මිනිස්සුන් නිරෝගී වෙන එක ජීවිතේ රැකෙන එක වළක්වන්න හැමතිස්සෙම ක්‍රියාත්මක වුණා. අපේ දෙවිසල් ගැන කිව්වොත් අපට අලුතින් කියන්න දෙයක් නැහැ. බොරු චෝදනා දාලා මොන තරම් දේවල් කරලාද අතරත් ඔප්පු කරගන්න බැරි. නොයෙක් මඩ ප්‍රචාර කොච්චර කරියද ආධ්‍යාත්මික ලෝකේ නැගිටීම වළක්වන්න යක්ෂයාගේ ක්‍රියාත්මක වීම. මේත් ඒක. එතකොට මේ යක්ෂයා නැත්තම් මාරයා යොදා ගන්න උපක්‍රම රාශියක් තියෙනවා තමන්ගේ පිරිස වැඩි කරගන්න. තමන් ජයග්‍රහණය කරන්න. විශේෂයෙන් උඩ පිරිසක් අවශ්‍යයි. මේ පිරිස කැඳව ගන්න තමන්ගේ පැත්තට කට්ටිය වැඩි කරන්නට අද වර්තමානයේ කට්ටිය වැඩි කරගන්නට ග්‍රාහකය වැඩි කරගන්නට ගනුදෙනුකාරය වැඩි කරගන්නට යොදන උපක්‍රමම ඔහුත් යොදා ගන්නවා. පළවෙනික ප්‍රචාරය. දැන්නේ බලන්න අද නොමග යන්නේ වල කොයිතරම් දැන්වීම් තියෙනවද? දැන්වීම් කියලාම දාන ඒවා තියෙනවා. දැන්වීම් කියා නොකිය පල කරන දේවලුත් තියෙනවා. මත්පැන්, දුරාචාර, සත්ව මාංශ, මේවා හොඳයි මේවා කෑවට ප්‍රශ්නයක් නැහැ කියන ආකාරය. චුට්ටක් ගත්තර කමන්නේ නැහැ කියන අය. ඊළඟට නොයෙක් දුරාචාර බෝ කරන රූපවාහිනී ප්‍රධාන වූ වැඩසටහන් අන්තර්ජාලයේ තියෙන වැඩසටහන්. ඒ වහරා මේ ක්‍රියාත්මක කරන්නේ යක්ෂයා නැත්තම් මාරයා තමන්ගේ පිරිස යොදාගෙනයි. ඇත්තටම බොහෝ දෙනා දන්නේ නැහැ තමන් මාරයා ගිහින් නැද්ද කියලා. බොහෝ දෙනා ක්‍රියාත්මක වෙනවා තමන් දන්නේ නැහැ තමන් වැඩ කරන්නේ කාටද? ස්වාමියාට කියලා. ඒ ස්වාමියා දැකලා නැහැ. මම එයාට ආරාධනා කරනවා නිහාඩු ඉන්න වෙලාවක තමන් කරපු කාර්යයන් දිහා බලන්න මේ සමාජයට අහිත කරයිද? ආධ්‍යාත්මික ලෝකෙට අහිත කරයිද කියලා. එහෙම අහිත කර දෙයක් නම් මේ කියන්නේ. ඒ කියන්නේ නොපෙනෙන බලශක්තිය යහපත් දෙයට අහිත කර දෙයක් නම් ඔබ කියන්නේ කරන්නේ. සත්ව ඝාතනයට ඔබ එකඟයි නම් මස් මාංශ පරිභෝජනයට ඔබ එකඟයි නම් මත්ද්‍රව්‍ය ගැන ඔබ කතා කරන්නේ නැත්නම් හැංගෙනව නම් සත්‍ය දැකදගත් ඒක කරබාගෙන ඉන්නව නම් ඔබ නොදෙනවත් මාර්යා ඔබ බැඳලා අරන් ගැට ගහගෙන සේවකෙක් කරගෙනයි. ඔබ තුල බලන්න මේක. හරි භයානක තත්ත්වයක්. ඔහු හැම ආකාරයෙම ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් ප්‍රඥාවන්තයින් වීම වළක්වන්න නොයෙක් බොරු මත සමාජගත කරනවා. තවත් ක්‍රම තියෙනවා. තවත් ප්‍රධාන ක්‍රමයක් තමයි අපේ දරුවෝ ඉගෙනගෙන බුද්ධිය ඔස්සේ ගිහින් ප්‍රඥාවට පත් වෙන එක වළක්වන්න. අද දන්නවා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට මොනවද වෙන්නේ කියලා. එතකොට කාව හරි යොදාගෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඒ භූමිකාව කඩා කප්පල් කරනවා. එක්කෝ නවකවදේ මාතෘකාවෙන් වෙන්න පුළුවන් නැත්නම් ස්ට්‍රයික් නැත්නම් මොනව හරි කලබල ඇති කිරීම තුලින් ඒගොල්ලෝ කරන්නේ ඒ ඇති කරන අය දන්නේ නැහැ මාරයට වැඩ කරන විදිය. ඇති කිරීම තුලින් මාරයා කරන්නේ මේ දරුවන් ප්‍රඥාවන්තයෙන් වීම වළක්වීමයි. මොකද ප්‍රඥාවන්තයෙන් බොහෝ වෙන්නේ විශේෂයෙන් මේ බුද්ධ භූමිය වෙන ශ්‍රී ලංකාවෙන්. මේ ආධ්‍යාත්මික ආලෝකය ප්‍රදර්ශනය වෙන්න පටන් ගන්නකොට මීට විරුද්ධව යන අර මාරයාගේ බලවේග ටික යොදා ගන්න උපක්‍රම ප්‍රධාන දෙකක් තියෙනවා. ඒ තමයි අර යල්පැන ගිය නිව්ටෝනියානු භෞතික විද්‍යාවත් නිව්ටෝනියන් ෆිසික්ස් කියන එක කරලියට ගලාගෙන තාමත් ඒක එල්ලිලා ජය ගන්න හදනවා. වත්මන් ක්වොන්ටම් ෆිසික්ස් ක්වොන්ටම් විද්‍යාවේ මේ ආධ්‍යාත්මික දේවල් තහවුරු කරලා තියෙද්දි ඒක පැත්තකට දාලා පරණ විද්‍යාවේ එල්ලිලා ගොඩ යන්න අසරණ වෑයමක යෙදෙන පිරිසක් ඉන්නවා. ඒක ක්‍රමයක්. අනිත් කට්ටිය තමයි උත්තරීතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනයේ තියෙන හේතුඵල වාදයේ වෙනුවට ඊට සහමුලින් විරුද්ධ හේතුවාදී කියලා එකක් අරගෙන හේතුවාදී ඔස්සේ ගමනක් යන්න හදන පිරිසක් ඉන්නවා. මේ දෙකල තමයි මාර්යාද ප්‍රබල විදිහට යොදාගන්නේ
මේ ආධ්‍යාත්මික ලෝකයේ අවදීලා මාර්යා පරාජයනික වළක්වන්න ලෝකෙටම බැරි වෙච්ච ඖෂධය හොයාගත්ත ශ්‍රී ලංකාවෙන් බොහෝ දේ බොහෝ නිර්මාණ හොයාගත්ත තියෙන ලංකාවෙන් රාවණ රජුගේ කතාව මිත්‍යා හෝ සත්‍ය හෝ ඕන දෙයක් වෙච්ච දෙන් කතාව ඇහෙන්නේ ලංකාවෙන් ගුවන් යානය ගැන කතාව ඇහෙන්නේ ලංකාවෙන් බොහෝ දේ නොදන්නවාට බොහෝ දෙනා නොදන්නව ඇති අර අත්‍යක්ෂ ලෑන්මාස්ටර් ප්‍රසිද්ධයි ලංකාවේ හොයාගත්ත ලංකාවෙන් හන්දරගේ පස් පරීක්ෂා කරේ ලංකාවේ විද්‍යාඥයෙක් හන්දරගේ ඇත්තොන්ගේ ඇඳුම් මැහුවේ අපේ ටේලර් මහත්තයෙක් ඒකත් ඔබ දන්න තේ හැමතැනම ශ්‍රේෂ්ඨ දෙයක් තියෙනවා කියවෙන්නේ ලංකාවෙන් මාගෙන මම කතා කරොත් වැඩිපුර ප්‍රමාණයක් ආදර්ශ විෂය තියෙන ෂෝ කරා ලංකාවෙන් මට නෙමේ ගෞරවය හිමිවෙන්න ඕනේ අපේ උතුම් මාතෘභූමියට අපේ හෙළ බොදු සමාජයට ඒකයි තිය යුතුයි මම ඒ වார்த்தාව තියලා තියෙනවා මේ සියල්ලම බලනකොට බලන්න කොයි තරම් යට ගිහිල්ලා හදනවද කියලා මේ යට ගහලා යටපත් කරලා දාන්න ඊළඟට අපේ ජනතාව විශේෂයෙන් අපේ රට ගැන මම කතා කරනවා නම් එතකොට ඒක අදාළයි ලෝකෙටම ප්‍රඥාවන්තයින් වීම වළක්වන්නට මේ දුරාචාර වලට යොමු කිරීම පමණක් නෙවෙයි තවත් දෙයක් කරනවා මොළයට හානි කිරීම මද්ද්‍රව්‍ය හරහා විෂ බේත් වර්ග හරහා අද වින කරන්න පටන් අරන් තියෙනවා මම දැක්ක අර පහුගිය බේත සොයාගත්ත මොහොතේ ඉඳලා කොච්චර ජාතිකයෝද ඒක බේතක් නෙවෙයි ආහාරයක් කිව්වා මෙතෙන්ටත් මම එන්න ලැහැස්ති මම කිව්වා ආසියාවෙන් ඉන්න අපට තියෙන්නේ ආහාර වලින් සුවපත් කිරීම කියලා මගේ පරණ වීඩියෝස් බලන්න එතකොට මේ ආහාර තමයි මේ ආහාර වලට කාගෙන්වත් අවශ්‍යයක් ගන්න ඕනද කියන එක මම දන්නේ නැහැ ඉංගුරු වලට කාගෙන්වත් අවශ්‍යයක් ගන්න ඕනද අපි අවශ්‍යයක් කරන්නේ නෙවෙයි කෑවේ මෙච්චරක මේ බෙනි කෑවේ කාගෙන්වත් අවශ්‍යයක් කරන්නේ නෙවෙයි සාදික්ක කෑවේ අවශ්‍යයක් කරන්නේ නෙවෙයි කොත්තමල්ලි කෑවේ අවශ්‍යයක් කරන්නේ නෙවෙයි ඉංගුරු කෑවේ අවශ්‍යයක් කරන්නේ නෙවෙයි මේ සියල්ල එකතු කරලා කනකොට අවශ්‍යයක් ගන්න ඕනද මගේ ප්‍රශ්නේ මාතෘ තියෙනවා ඊළඟට මේක ආහාරයක් සප්ලිමන්ට් එකක් ෆුඩ් සප්ලිමන්ට් එකක් හරි හොඳයි ෆුඩ් සම්ප්ලිමන්ට් වලින් තමයි අපි නිරෝගී වෙන්න ඕනේ විෂ ජාතිය තුලට දාගෙන නෙවෙයි අපි ලස්සන ලේබල් ගහගමු අපේ හෙළවෙදක මේ තියෙනවා ෆුඩ් සප්ලිමන්ට් තමයි මොකද ඒ හෙළවෙදක මේ තියෙන ඒවා මම දන්න මට්ටමින් ස්වභාවික දේවල් හෙළවෙදකම කියන එකට තවත් නමක් තමයි ස්වභාවික වෙදකම හෙළ ඔසු කියන එකට කියන තව නමක් තමයි ස්වභාවික ඔසු අපි ස්වභාවික ඔසු කියන්නේ කැමරට ගන්නා දේවල් කැමරට ගන්නා දේවල් තුනින් නිරෝගී වන විත්තිය මම මීට ඉස්සලා වීඩියෝ ගණනාවක කිව්වා දැන් මෙන්න ප්‍රධානම සාක්ෂියක් ඇවිත් තියෙනවා අපි මීට පස්සේ කැමෙන් සුව වෙමු බත් මීට පස්සේ සමහරට බත් වලින් සුව වෙනකොට කියයි බත් වලට පර්මිට් එකක් ඕන කියලා ප්ලේන්ටියෙන් සුව වෙනකොට කියයි ප්ලේන්ටියට පර්මිට් එකක් ඕන කියලා ඒ தත්ත්‍ය ඇති වුණොත් පුදුම වෙන්න එපා මර මා කිව්ව මාර බලවේගය තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ අපි ඒකට ඔබෙන් යන් අපි මාරයට අහුවේ නොවීමු බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරේ මාහරයාගේ බලයට යටත් වෙන්න එපා කියලා. භෞතික වශයෙන් ඔබ යටත් වෙන්නත් එපා, ආධ්‍යාත්මික වශයෙන් යටත් වෙන්නත් එපා. යටත් වෙන්න තරම් කෙනෙක් නෙමෙයි මාහරයා. මාහරයා කියන්නේ දුර්වල, බියගුළු, නිඳිත කෙනෙක්. ඒවත් ශක්තියක්. අපි ඊට වැඩි උසස් අපි ආධ්‍යාත්මික ලෝකයේ ඉන්න බුදු පුත්තුණන් අපි මාහරයාගේ බලවලට යටත් වෙන්නේ නැහැ. බයත් නැහැ. ගණන් ගන්නෙත් නැහැ. ඒ අනුවෙම අපි අපේ ස්වභාවික දේවල් වලට බය වෙන්න එපා. ඉඟුරු කන්න ඔබට කාගෙන්වත් අවශ්‍යයක් ඕනද කියන එක මම නම් දන්නේ නැහැ. නමුත් මොන නමකින් හරි කමක් නැහැ. ඔබට සුව වෙනවා නම් සුව වෙන්න. අපිට කිව්වනේ දෙවිසුවෙන් සුව වෙනකොට ඔකට යන්න එපා. කොච්චර જાති කිව්වද? ඔක බොරුවක් කිව්ව අපි ඔප්පු කරා. මීට ඉස්සෙල්ලාගේ වීඩියෝ එකත් MRI report මීටියක් මේ දැනටම මගේ මේ සිරු තියෙනවා. සුව වෙච්චා. පෙන්වන්න පටන් ගත්තාන් පස්සේ මොනවද කිව්වේ? අස්තියක් කැඩිච්ච අස්තිය වර්ධනය කරාම එකකට කිව්ව කැල්සියම් වලින් කියලා. කැල්සියම් වලින් තමයි හදන්නේ. නෑ මොකෙන්ද හදන්නේ නැත්තම්. හදුවනේ කොහොම හරි. අදලා දැන් අදේ ඇය ඉන්නවනේ හොඳට. ඉතින් ඒක නිසා මේවට හිරිහෙරද කළ යුත්තේ අනේ දෙයනේ හොඳ වෙලා තියෙනවනම් ගිහින් හොඳ කර ගනින්නලා කියන එක නෙමෙයි. මේ බේත බීලා හොඳ වෙනවනම් බීපල්ලා අපි පුළුවන් තරම් අනුග්‍රහය දක්වන්නම් කියන එක නෙවෙයිද කියන්නේ. දෙවිසුෙන් සුව වෙනවනම් මේ මිනිස්සු අතේ ඉස්සුවම බලට සුව වුණා නම් අනේ ගිහිල්ලා හොඳ කර ගනින්නලා කියන එක නෙමෙයිද කියන්නේ. පරීක්ෂණ පවත්වන්න. අයිනුත් ඒ බලපත්‍රයක් තියෙනවාද කියලා. ඔසියලු දින අනිතුක් කියවා නිරෝගීවා කියන තියෙන බලපත්‍රය මට දීලා තියෙන බුදුරජාණන් වහන්සේ. ඒක තමයි බලපත්‍රය. සහාය ගැනීම. ඒ බලපත්‍රය තියාගෙන අපි කියනවා. ඔබත් කියන්නේ අනේ නිදුක් කියවා නිරෝගීවා සූපත්. ඔකට බලපත්‍රයක් ඕනද? ඒ වගේ මෝඩ කතාත් අපිට ඇහෙනවා. ඉතින් ඒක නිසා මම කරන්නේ ආශිර්වාදයක්. මගේ චිත්ත ශක්තිය යෙදවීම. ඒක දිව්‍යත්වයෙන් පෝෂණය වෙච්ච දෙයක්. ඔබත් ආශිර්වාද කරනවා. ඔබේ ආශිර්වාද පළ දරාපු අවස්ථාව ඕන තරම් ඇති. ඇයි? ඔබ උතුම් කෙනෙක් නිසා. ඒක බල දරුවා. උතුම් නැත්තම් පළ දරන්නේ නැහැ. ඔබ ආධ්‍යාත්මික පුජ්‍යලෙක් නම් ඔබේ ආශිර්වාදේ පළ දරනවා. ඔබ දෙවියන්ට
ගරුත්වය දක්වනවා නම් දෙවියොත් එක්ක මිත්‍රත්වයක් තියෙනවා නම් ඒ ඔබ පෝෂණය කරන ඔබේ ඔබේ සිතුවිල්ලට ඒත් එකතු වෙනවා එච්චරයි ඔබ කෙනෙකුට කියනවානේ මාත් එක්ක ඉන්න සියලු දෙවිවරු මේකට එකතු වෙන්න එකතු වෙලා අපි මේයට ආශිර්වාද කරමු මෙයා නිදුක් වේවා කියලා ඔබ කිව්වොත් ඔබ ආධ්‍යාත්මික නම් ඔබත් එක්ක දෙවිවරු මිත්‍ර නම් ඒත් එයාගේ සිතුවිල්ල ඔබට එකතු කරලා අනේ ඔ අපිත් එකතු වෙනවා මෙයාව සූපත් කරන්න කියන එක තමයි දෙවි ආශිර්වාදය කියන්නේ එතකොට අයාලා සිතුවිල්ල ප්‍රබල වෙන්නේ ඕකේ ලොකු මැජික් එකක් මෙයා විදි වැඩි දෙවිවරු සමග මිත්‍ර වෙන්නේ मनुषा व्योहोति देवता रखंति देव देव रखिन लखियाँ मेत्ता सूत्रे मैत्री भावना वे देवल की लती मैं मैत्री भावना यदा ने इतकोट उपट कि आशीर्वाद करब प्रबल तरह आशीर्वादे प्रबल दिव्यंगे आशीर्वादे प्रबल ओंगे दिव्यत् प्रबल निशाई उप दिव्यत् आवधिकर गे विज्ञान तुर्तन दिव्यत् आवधिकर गो उपटे मेह पंक देवर ज्ञाने वे शक्ति वे बले वे विश्व तीन दिव्यत्न सियालोटे विधमहत्य दिव्य ज्ञाने लभुणे दिव्य ज्ञाने की दिव्यस्तो कि हिनावेन्नप औषधीय ज्ञाने ये आकार लभुणे तुम कैनो आध्यात्मिक मठमे लभुणे कि असत्य मिथ्य मे विला मे बे बेते आशीर्वाद करला बेत वर्धने करला अभी टपे रटे तीन बारे गोड़ती हर कनगाटे धन्य सिद्धि सिद्ध तपि सत्टे मुखद अपे राज्य नायक अपे जनाधिपति तुम आगम तुम पीरस अपे रट गुड़ कादर पीरस एक पद्य अखराल अभी बलापुर अभी ममता कि मे अवस्थाव दैव्य दुन अवस्थाव अपे रट नाय बरी गोडे अन्नटा लोकेम प्रचल विनटा मुतुटे मुतुटे पत्न अवस्थाव गिलीन एक अपराध मगे दिदेला ममते कीर्ति गिन अब इद्रेदी को अवसर पशे लोहपुरा दंट प्रचार अभी अंतर्जाल हरा इटादमी देवसु गुणनिधि आरंभ करना अभी तवत्वर की सरहती लोकेरा पनीडे गेनो लोहपुरा मम विधि रोगी सूपचर अपे बुद्ध पनीडे मम लेट देना और कल्युत विदेश संचार गिले दिखरा බුදුන් වහන්සේගේ ධර්මයේ මම ධර්මාකාරයෙන් එහෙට කියලා දුන්නා. ඒ වගේ අපිට කරන්න පුළුවන් දේවල් අපි කරනවා. අපිට මේ ශක්තිය ලැබිලා තියෙන්නේ ඒ සඳහායි. ආධ්‍යාත්මික ලෝකෙට විරුද්ධ පිරිසකුත් තියෙනවා. මම ඒ ගැන දැන් කතා කරනවා. ඇයි ඒ අය විරුද්ධ කියලා මම හොයලා බලුවා. ආධ්‍යාත්මික ලෝකයේ අහිමි වෙලා ආධ්‍යාත්මික ලෝකයේ යටපත් වෙලා භෞතික පැත්ත ඉස්මතු වුණොත් ඒ බලාපොරොත්තු වෙන්නේ කොහොමද කියලා මම හොයලා බලුවා. ඒ තුළ තියෙන ප්‍රධානම දේ තමයි නොපෙනෙන දේ නැහැ කියන එක. එතකොට පින්පවුත් නැහැ. මෙයාගේ ප්‍රධාන මරමුණ තමයි ලෝකයෙන් පින් පව් අතුරුදහන් කිරීම. පින් පව් අතුරුදහන් වුණොත් ඔබ දන්නවා ලෝකෙට වෙන දේ. පින් පව් දෙක නැහැ කියලා ඔප්පු වුණොත් එදාට අපේ විශ්වයම අඳුළු වෙලා යයි. අම්මා තාත්තා අඳුරන්නේ නැහැ, දරුවෝ අඳුරන්නේ නැහැ. සියලු දෙනාම සියලු දෙනාට ඕන විදිහට දුරාචාර සහ නොයෙක් නරක දේවල් කරයි. මොකද මරණයෙන් පස්සේ පින් පව් බලපෑමක් නැහැ කියන තැනට මේගොල්ලෝ එනවා. මරණයෙන් පස්සේ ජීවිතයක් නැහැ කියන තැනට මේගොල්ලෝ එන්න තමයි මේ හදන්නේ. එහෙම කියන පිරිසක් අද ඉන්නවනේ. वतीन के अभियो इवरा यहापत आयापत नति किरीम तमाय आध्यात्मिक लोकेट विन किरीमे ए धन्ना हो नो धन्ना परमार्थे ये तुलिंगे बलापुरुत्ति निमुकाद अदे गोल हरियांब करना विन पुलुवां वे पिरिस दुराचारोली आध्यात्मिक लोके नगिट गमं अभी हितम मुकाद विन निकरनी का खाल्पना करू හොඳයි ආධ්‍යාත්මික ලෝකයේ කියලා එකක් තියෙනවා සියලු දෙනා ආධ්‍යාත්මික වෙන්න කියලා අපි හිතමුකෝ පණිවිඩයක් ගියා ලෝපුරා ලංකාව පුරා ගියා කියලා නීතියක් දැම්මා කියලා සියලු දෙනාම මස් මාංශයෙන් වැළකෙන ඔය තියෙන්නේ මස් මාංශයෙන් වැළකෙන කාටද පරවදින්නේ ඔය තියෙන්නේ ආධ්‍යාත්මික ලෝකේ නැගින්න කොටන දේව මද්ද්‍රව්‍ය මත් පැන් කියන්නේ මේ ගෞරව පිණිස නෙමෙයි පානේ කියන එක මත් පාන නැති වෙනවා දුරාචාර නැති වෙනවා සුරාසූදු නැති වෙනවා මේ දේවල් නැති වෙනකොට කාටද පාඩු මාර්යාටයි ඔය තියෙන්නේ ඒ නිසයි මේ කට්ටිය මේ විරුද්ධ වෙන්නේ. සමහර අය හරිය බයෙන් ඉන්නවා ආධ්‍යාත්මික වල නැගිට ගමන් රින්ග් එකක් දාලා ජොලියක් දාලා ඒක ඉවරයි. ඔන්න විරුද්ධ වෙන්නේ හේතුව සමහර මොඩ මිනිස්සු. සමහර කට්ටිය මස් කැල්ලක් කාලා ඉවරයි. ඔන්න තියෙන දේවල් ඊළඟට අනිත් දේවල් මම කියන්න ඕනේ නැහැ මේවා නැති වෙනවා. ඒක නිසා මේ ආධ්‍යාත්මික ලෝක කියන එක නැගිට්ටොත් මේක කිසි ජොලියක් නැහැ අනාතයි මේක ඉඳලා වැඩක් නැහැ කියන මතයෙන් ඉඳලා තමයි මේ පහර ගන්නෙ. නැත්තම් ඒ ඇත්තොන්ට වෙන වෙන අගතියක් නැහැ වෙන දෙයක්. ඊළඟට මේ මුදල් හම්බ කරගත්තානේ. අද දන්නවා අපි आध्यात्मिक लोकेट विन करला मे नरक समाजे गिनागण्य तम ये मफिया की तत्ते अरमुन ये मफिया वाल विनाशन आध्यात्मिक लोके निकम तुअक्वी विड़ती विनाशक अभी रजार विशाल विशेषर मफिया वाल मारदने सुरासूद मारदने अवश्य आध्यात्मिक लोके निकम अत्रुदाम ऐ कौरूत्म कस्टमर्स कड़े
අපිකරන්නේ අපිකරන්නේ අන්නේ ඒ දුරාචාර බෝකරන මාෆියාවට මත්ද්‍රව්‍ය බෝකරන මාෆියාවට සත්තුන්ට හිංසා කරන සමාජයේ පරිසරයට ගහකොළට හිංසා කරන මාෆියාවට ආධ්‍යාත්මික ශක්තියෙන් පිළිතුරු දීලා කස්ටමර්ස්ලා නැති කිරීමයි. ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. අපි නැති කරලා දාමු ඒවට විරුද්ධව. ඒවට ඉන්න කස්ටමර්ස්ලා ගනුදෙනුකාරී අපි අයින් කරලා දාමු. අයින් කරනවා කියන්නේ විනාශ කිරීම නෙවෙයි. ඒ ගනුදෙනුකරුවන්ට මොලේ දීලා ප්‍රඥාව දීලා යහපත් අය බවට පත් කරගමු. ඒ කඩවල වලට යන අය නෙවෙයි ඊට පස්සේ. දැන් අපි එක කරලා තියෙනවානේ. අද මස් මාංශ ගනුදෙනුකාරී අපි සෑහෙන්න අයින් කරලා තියෙනවා. ඒ ගරුත්වය බොහෝ දෙනා මට දුන්න බොහොම ස්තුතියි. ඒ වගේම මත්ද්‍රව්‍ය වලුත් වැලකිලා ඉන්නවා. ආධ්‍යාත්මික ලෝකයට පුළුවන් තරම් පිරිසක් ඇවිල්ලා අපි ඒ කඩවල ටික වහලා දාමු. ඒ අයගේ ගනුදෙනුකාරී ඉවත් කරලා අඩු කරලා ඒක අපි සමාජයෙන් තුරන් කරලා දාමු. මේක දහම් දිවේ ඉන්නේ. දහම් දිවේනේ අදහම තියෙන විදිහක් නැහැ. එහෙමනම් අදහම ඇති කරේ තනි කෙනෙකුට බෑ. අපි හවුල් වෙලා ඒක තිකරගත්තේ. රජයක් ඇති කරන්න තනි කෙනෙකුට බෑ. කොච්චර ප්‍රබල වුණත් බෑ. සමාජයේ අනුග්‍රහය අවශ්‍යයි. ඒ වගේ තමයි මේ දුරාචාරවලට සමාජයේ අනුග්‍රහය තිබ්බොත් විතරයි පවතින්නේ. අපි සියලු දෙනාම අද කෑ ගහනවානේ මේවා එපා මේවා එපා අපේ රට අපේ ජාතිය වෙනුවෙන් අපි නැගී හිටිමු කියලා. නැගී හිටිමුකෝ. ප්‍රතික්ෂේප කරමුකෝ. මස් මාංශයක් අරන් යන මිනිස්සු දැක්කාම ඉස්සර එහෙමයි ආදිකාලේ තිබිලා තියෙන්නේ ලංකාවේ. මස් කන කෙනාට මොනවද කියලා තියෙන්නේ බලන්න. අර කුලහීන කෙනෙක් විදිහට තමයි සලකලා තියෙන්නේ. මත්පැන් බොන කෙනෙක් සමාජයේ ප්‍රතික්ෂේප වුණා. මටත් මතකයි මම පොඩි කාලේ අපේ ගමේ එක මිනිහෙක් හිටියා. ඒ මිනිහයාට අපි කිව්වේ පොඩි කාලේ බොන මිනිහා. ඇයි? ඒ මිනිහා විතරයි බොන කෙනෙක් ඉන්නේ හොරෙන් හැර ගිහිල්ලා අනිත් අය බීවි නැති වෙන්නේ නැති. ප්‍රසිද්ධලා තිබුණ මිනිහා බොන මිනිහා. අපි දකින්න කුණාර්ප කියාගෙන යනවා. ඉතින් ඒ වගේ යාට සමාජයේ තිබුණේ ඒ தත්තේ. අද පින්නොත් වෙනන්නේ ආන්න බොන මිනිහා කියලා. ඒ தත්තේ පැත්තලා තියෙනවා. ඒක නිසා මෙන්න මේ කාර්යය අපි ඔළුවට අරගෙන අපි කාටවත් කෑගග ඇති කරමු මේ සමාජය ඇති කරමු නෙමෙයි අපි ඇති කරගන්න පටන් ගමු. එතකොට ඉවර අපිට පුළුවන් ඇදිට අපි නායකත්වය දීලා තියෙනවා. දෙවි අනුග්‍රහය උඩින් දක්වනවා දරු දැක්කනේ. භද්‍රකාලි මෑණිය විශ්ව දෙවිය ගැන අපි හැමදාමත් පින් අනුමෝදනය කතා කරනවා. අපි දෙවියන්ගෙන් උදව් ගත්තා කියලා අපි පහත් වෙන්නේ නැහැ. ඔබ මන්ත්‍රීතුමාගෙන් උදව් ගන්න බොහොම කැමතියි. උදව් කරනවා කියුවොත් ටක් ගාලා ගිහින් ඔක්කොම කරගන්නවා. කැමතිතුමා ගාවට යන්න කියලා ලියුමක් කිව්වොත් පටස් ගාලා යනවා. නැත්නම් රජයේ නිලධාරියෙක් එන්න කිව්වොත් උදව් කරන්න ඔබ බෑ කියනවාද? වැඩි ඕනේ අල්ලපුවත්තේ මිනිස්සු උදව් කරන්න එන්න කිව්වොත් ඔබ බෑ කියනවාද? නෑ. හැබැයි දෙවිය උදව් කරන්න එන්න කිව්වොත් ඔබට හරි මදිකමක්. තමන් කොතනද ඉන්නේ? ඒ සියලු දෙනාට වැඩි ඉහිලින් ඉන්න කියලා තමයි දෙවියෝ කියන්නේ. එතකොට නෑනේ අපිට දෙවියෝ රෝ නෑ බුදුහාමතුරු ඉන්නවා කියලා. ඔය කියන ඇත්තුන්ගෙන් මං අහනවා අඩුම ගානේ මස් කැලක් කරන කයින්න පුළුවන්. බුදුහාමතුරුන්ව ඉහිලින් තියාගන්න එක අන්තිම හොඳයි. හැබැයි නියම විදිහට බුදුහාමතුරු ඉහිලින් තියාගන්නවා කියන්නේ උන්වහන්සේගේ ධර්මය අනුව කටයුතු කිරීමයි. අන්න ඒ ටික සිද්ධ වෙනවා නම් හුඟක් හොඳයි. ඒ කියන්නේ විචාර බුද්ධිය තියෙනවා. බුදුන් වහන්සේ අනුව යන කෙනා නිදහස් චින්තකේ. හැම දෙයක් තුළම බලලා පාට කණ්ණාඩි නොදා බලලා මෙහි දෙයක් තියෙනවද කියලා ආදාරලා පිළිගන්න පුළුවන් කෙනා තමයි බුදුන් වහන්සේගේ කෙනා. නැතුව පොතේ තියෙන මෙහෙමයි කියලා පොතේ තියෙන දේ කියන කෙනා නෙවෙයි. පොත ලියපු කෙනා වැරදි ලියලා තිබුත් ඉවරයිනේ. Tamanට ප්‍රඥාවක් තියෙන්න ඕන. ප්‍රඥාව අවදි කරගන්න ඕන බුද්ධිය. එතකොට තමයි මේ විශ්ලේෂණය කරගන්න පුළුවන්කම තියෙනවා. මේ ගැන හිතලා ඔබ කටයුතු කරොත් මං හිතනවා අපේ මේ දහම් දිවෙන සැබෑ දහම් දිවෙන බවටපත් වෙයි. මේ මොන තරම් කෑ ගැහුවද හරක් ඝාතනය නවත්තන්න කියලා. ඉතින් බරුව දඟලන තර්ක කියන තර්ක කෙනෙක්ගේ ජීවිතේ නැති කරන්න තර්ක කියන දෙයක් නෑ ඒක බේරන්න. අද බාරක අනුසරක ලක් කියලා තිබුණා තේවා බේරන්න තර්ක කියන්නේ. ඒකට කතා කරන්න සිගරට් එක බස් එක බිබී හිටියොත් ඒකට විරුද්ධව කතා කරලා එලියට අතලා දාන්න තරම් බෑ. දහම් දිය වෙන සිංහලයේ ඔක්කොම තියෙනවා. ලේ තියෙන්න ඕනේ මෙතනයි. හදවතේ. වෙන තරක නෙවෙයි. සිංහලයේ කියන එකෙන් ඒ ඇත්තෝ මං හිතන්නේ බලාපොරොත්තු වෙන්නේ ඒ යම් සංවිධාන පවා තියෙනවනේ. එඩිතරකමයි. ඒක හොඳ දෙයක්. ඉදිරිකම තිබිය යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ගෝලිය තුළ නිර්භීතකම තිබිය යුතුයි. රහතන් වහන්සේලා නිර්භීත පුජ්‍යලයෝ. නිර්භීත බය වෙන්න දෙයක් නැහැ. සැබෑ බෞද්ධය බය වෙන්න දෙයක් නැහැ. සසරේ නැවත උපදීමට තියෙන බය තියෙන කෙනා බයයි. තමන් අකුසල් කරලා තියෙන කෙනා මරණයට බයයි. සැබෑ බෞද්ධය මරණයට බය වෙන්නේ නැහැ. ඒක සිදුවීමක් විතරයි. මරණය පස්සේ තියෙන தත්ත්වය දන්න කෙනා සතුටටපත් වෙනවා මරණයේදී. මරණය පස්සේ නිර්වාණය ස්ථිරයි කියලා තමන් තුළ දන්න කෙනා සතුටටපත් වෙනවා. එයි ප්‍රොමෝෂන්. මරණයෙන් පස්සේ දිව්‍ය තලවල බ්‍රහ්ම තලවල උප්පත්ති ලැබෙනවා කියලා ඒකාන්තියම දන්න කෙනා සතුටින් මරණය වැළඳගන්නේ තමන්ගේ ප්‍රොමෝෂන් එක උසස් වීම දන්න නිසා. ඒ තත්ත්වෙට පත්වෙච්ච කෙනා මේ ලෝකේ තියෙන දේවල් වලට බයත් වෙන්නේමයි. නිර්භීත ප්‍රකාශ ඕනතරම් අත සමාජය ඇහෙනවා යම් උතුම් පුජ්‍යලිතුරි නේද? බලන්නකෝ මම බය නැහැ. මාව දාන්න හිරේ දෙන දඬුවමක් දෙන්න. ඒ තමයි සැබෑ බෞද්ධකම. කියනවනේ මෙතපත්ෙත් කිව්වේ.
මට දෙන දනුම දෙන්න මම සමාජයෙන් නිරෝගී කරනවා කියලා අන බෞද්ධකම ඒ දේ තමයි අපි කියන්නේ ඒ දේම තමයි දෙන මට ඕන තරම් දනුවම් කරානේ තියෙනවා මගේ ගමන මම නැවැත්වුවේ නැහනේ මම යනවා මට වටේ ඉන්න උත්තර දෙ දෙන්න තරම් කාල වේලාවක් නැහැ වටේ බුරුණ බල්ලොන්ට ගල් ගගහ ගමනක් කියන්නේ කිව්වොත් අපිට ගමන යන්න බැරි වෙනවා ඒ නිසා මම යන පාර යනවා මගේ පිරිසට මම පාර කපාගෙන යනවා මගෙත් එක්ක එන පිරිසෙන්න මම සැබෑ දේවට කියනවා ඒක නිසා අපි අපේ පිරිස වැඩි කර ගැනීම තුලින් අර දුරාචාර වෙළඳපොළ ඉවත් කරන්නට හැකියාව ලැබෙනවා මේ ගැන අපි බුද්ධියෙන් හිතලා කල්පනා කරලා බලන්න හොඳ නරක තේරුම් ගන්නට අපිට ප්‍රඥාවක් තියෙනවා ඒක කවුරුවත් කියන්න අවශ්‍ය නැහැ මේ දේ වැරදි කියලා සත්ව ඝාතනයේ වැරදි කියන කවුරු කියන්න ඕනේ නැහැ සතෙක්ගේ ජීවිතය නැති වෙන සත්තු කියන්නේ අපි වගේම කොට්ටාසයක් ඔබේ ජීවිතය නැති වෙනකොට ඔබ කැමති නැත්නම් අනිත් අයගේ ජීවිතත් ඒ වගේමයි කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා තමා උපමා කොට සිතන්න එතකොට ඔබේ ජීවිතයේ වශවිස වලින් විනාශ වෙනවට ඔබ කැමති නැත්නම් අනිත් අයත් ඒ වගේ ඔබට යම් කිසි ක්‍රමයකින් සුවය ලැබෙනවට ඔබ කැමති නම් බෙහෙත් පැනියකින් ආශිර්වාදකින් මොකකින් හරි ඔබ දැන් විඳින වේදනාව ඔබ අහිමි වෙනවට ඉවත් වෙලා සතුටට පත් වෙනවට ඔබ කැමති නම් අනිත් අයත් ඒ වගේම කැමති එතකොට ඔබ නවත්තන්න හදන්නේ කාවද තමා උපමා කොට සිතන්න ඒක තමයි බුද්ධ දේශනාව ඒ වගේමයි සියලු දෙනා සබ්බේ සත්තා ජීවිතම් පියන්ති අපි දන්න සියලු දෙනා ජීවිතේ ප්‍රිය කරනවා එතකොට ප්‍රිය කරන ජීවිතේ උදුරා ගැනීම තුළ කෙසේ දාගමක් තියෙන්නේ පවතින්නේ කෙසේ දර්ශනයක් සත්‍ය දර්ශනයක් පවතින්නේ මස් කෑවට ඒ දොස් කියලා නෑ කියලා තියෙනවා දැන් හරි දොස් කියපු දේවල් ඔබ නොකර ඉන්නකෝ එහෙමනම් අඩු ගානේ එපා කියපු දේවල් කොච්චර කරනවද මස් කන්න එපා කියලා නෑ කියනවා මස් විකුණන්න එපා කියලා තියෙනවනේ ඔබ ඒකන කතා කරන්නකෝ එක මස් කඩයක් දාන්න එපා බුදුහාමුදුර එපා කිව්වා කියලා කවුද කතා කරේ මස් කඩවලට විරුද්ධ මං අහන්න මේ ප්‍රශ්නේ සත්ව ඝාතන එපා කියලා තියෙනවා එන්න වෙලීටල කතා කරලා පිරිසක් ඉන්නව නැතුව නෝයි නමුත් හඬක් හදමුකෝ සත්තු ඝාතනය කරන්න බෑ පුළුවන් නම් මස් කන්න සත්ව ඝාතනේ බුදුන් වහන්සේ පා කියලා තියෙනවා පැහැදිලිවම සත්ව ඝාතනේ විපාක කියනවා කියන්නේ පා කියන එකයි අපි දන්නවා වෙළඳාම් රාශිය බුදුරජාණන් වහන්සේ තහනම් කරලා තියෙනවා එයින් එකක් තමයි සත්ව වෙළඳාමත් තහනම් මස් මාංශ වෙළඳාමත් තහනම් වශවිස වෙළඳාමත් තහනම් අද මේ සියල්ලම බුද්ධ භූමිය කරනවද නැද්ද වශවිස කියපුවාම වශවිස බෙහෙතුත් ඇයිති විෂණං විෂ නමම කොහොනක් කමන්නේ සප්ලිමන්ටරි එක කිව්වත් කමන්නේ විෂණං විෂයි නමුත් අපේ හෙළ සප්ලිමන්ටරි විෂ නැහැ මං මට හැන් ලැබුණා යම් යම් තැන් වලින් කියනවා බටේර ඖෂධ විෂ නැහැ කවදාකවත් සයිඩ් ඉෆෙක්ට් නැහැ සිංහල වේදකමේ තියෙන සිංහල බෙහෙත් තමයි සයිඩ් ඉෆෙක්ට් කියලා මං ඒ ගැන මොනවද කිව්වොත් මං වර්ධිකාර වෙන නිසා එහි තීරණය ඔබට බාර දෙනවා ඒවා කියන අය ගැන ඔබට බාර දෙනවා මේ අය සැබෑ හෙළයෝද සැබෑ ආධ්‍යාත්මික පුජ්‍යලයෝද මාර්යා විසින් තමනුත් දැන්නතුව කුලියට ගත්ත අයද මෙන්න මේක තමයි මම මේ අද එලි කරන්නේ ඒක නිසා ඔබට යම් වැරදි දෙයක් සිතට ආවොත් කවුරු හෝ නිසා ඔබ ඔබතුර කල්පනා කරන්න මාව අල්ලගෙන තියෙන ග්‍රහණය කරගෙන තියෙන කියලා එතකොට ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ ඒ ප්‍රඥාව අවදි කරගන්න එදාට ඔබ නිින්දෙන් අවදිනවා වගේ දැක්කහම මම මෙච්චර කම මේවට බැන්නා මස් මහන්ස කණ්ඩිපා කියනට මම දොස් කිව්වා මත් බැන් ඒවට මම දොස් කිව්වා මේවා හරියන්නේ නැහැ මේ ළමයි පොඩ්ඩක් ඩාන්ස් කරාට පොඩ්ඩක් එහෙම මේ පොඩ්ඩක් පෙරුණට කමක් නැහැ ඔයගට විරුද්ධව යන්නේ මේ අමුතු මේ සිල්වත් ඕවා කියලා මම බැන්නා කියලා අන්නේම තමන් තුළ හිතා ගන්න ඇයි මම මේවට විරුද්ධ වෙන්නේ හෙළ වෙදකමට මම විරුද්ධ වුණා ඇයි මේ ඖෂධීය ස්වභාවික දේවල් වලට මම විරුද්ධ වුණේ කියලා ඔබ තුලින් ඔබ නිින්දෙන් අවදිනවා වගේ කල්පනා කරනකොට ඔබට දැනෙන්න පටන් ගන්නවා මාර්යා මට නූල් දාලා රූකඩයක් නැටෙවා වගේ මෙච්චර කල් නැටෙවා කියන එක ඔබට දැනෙන්න පටන් ගනී ඒ අතොන්ට ඒ වගේ අයත් ඔබත් ඒ වගේ නම් හිතන්නේ දැන් ඔබ අවදිලා ඉන්නේ දැන් ඔබට තියෙන අවස්ථාවක් ගත්ත කතුර මාර්යාගේ බැමි කරස් 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 කපලා දාලා නිදහස් වෙලා යට යන්න කියන්න මම මෙතන ඉඳන් සමාජ විරෝධීෙක් නෙවෙයි විශ්වයට විරුද්ධකම් කරන විශ්ව විරෝධියෙක් නොවේ මාර්යාට ආචාර කරලා යන්න කියන්නේ මාර්යා ආචාර ගන්න සුසු නැහැ නමුත් යන්න කියන්නේ ඉවත් කරලා ඔබ ස්වාධීන පුජ්‍යලෙක් විදිහට සැබෑ ජීවී බවටපත් වෙන්න සත්තු ළඟවත් නැති ජරා වැඩක් බෝ කරගෙන අවසානයි දැන් අපිට මේ මිදෙනට කාලයයි අපි සැබෑ මනුස්ස කියන කෙනා අවබෝධ කරගෙන මිනිස්සයා කෙසේද කියලා අවබෝධ කරගෙන ඒ තුල ඉමු ප්‍රඥාවට හැකියතාක් දෙනවපත් කරන්න අපි උදව් වෙමු ප්‍රඥාවට පත් කරමු පත් කරලා ඒ තුලින් ඔබ දිව්‍යත්වයක් සාක්ෂාත් කරගන්න ඒ තුලින් ඔබේ මානසික தත්ත්වය උසස් කර ගැනීමෙන් තමයි ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිර්වාණ
භූමිය පිරෙන්න පටන් ගන්න, අවබෝධයෙන්ට පටන් ගන්න. නිර්වාණය මලයෙන් පස්සේ බැනරෙහිකින් ලැබෙන දෙයක් නෙවෙයි. නිර්වාණය ලබා ගන්න තමයි දැන් ඔබ මේ මිනිසෙක් කියලා ඉන්නේ. වෙන තැනක ඔබට නිර්වාණයක් ලබා ගන්න අසීරුයි. ඔබට හැකි ප්‍රධානම තැන තමයි මිනිස්ය තැන. ඊළඟට බුදුදහම තියෙනවා. නිර්වාණය අවශ්‍ය කෙනාට බුද්ධ දර්ශනය තියෙනවා. ඒ තුලින් ගිහින් ඔබට මේ සිත විවර කර ගන්න පුළුවන්, නිර්වාණය කරා සිත විවර කර ගන්න පුළුවන්කම තියෙද්දි තවත් පසුබට වෙන්නේ ඇයි? ඒකට උත්තරීතර මෛත්‍රී බුදුරජාන් වහන්සේ බුදු වෙනකන් ඉන්නේ ඇයි? දුක විඳින්න ඕනද තව කාලයක්? දැන් බුද්ධ ධර්මයේ තියෙනවා, පවතිනවා. බුද්ධිය තියෙන කෙනාට අදත් නිර්වාණය ළඟයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. Namami Himiya.